හතර පායට බය කළ ඔබව ගෙන්න ගන්නවට වඩා පින්වතුනි ඇත්තටම අපිට ඕනේ. ඔබ ධම්ම අවබෝධයෙන්ම ගෙලින්ම ඇතුළට එනවා නම්. මොකද හතර පායට බය වෙලා ආවත් කමක් නැහැ. මොකද ආවට පස්සේ කරන්න තියෙන්නේ එතනින් යන ධම්ම අවබෝධ කරගෙන හතර පායෙන් නිදහස් වෙන එක. කොහොම කළත් අවසානයේ ධම්ම අවබෝධ වීම කියන එක අත්‍යවශ්‍යයි. මේ කාරණාව බලන්න වෙනකන් මෙන්න මෙතන තියෙනවා ડેස්ටිනේෂන් එක. අපි දැන් මෙතන තියෙනවා. මෙතන ඉන්න එක මිනිස්සෙක්. මෙතනත් ඉන්න එක මිනිස්සෙක්. මෙතනත් ඉන්න එක මිනිස්සෙක්. මේ කවුරුත් පින්වතුනි මේක දැකලා නැත්නම් දැන් මෙතන ඉන්න මිනිස්සෙක් ඉන්නවා පින්වතුනි මේ මිනිස්සයා මේක දැකලා තියෙන්නේ. ඒක නිසා මේ මිනිස්සයා ඊළඟ පියවරේදී මෙතනට යනවා. ඊළඟ පියවරේදී මෙතනට යනවා. දැන් මේ මිනිස්සයාට පින්වතුනි කාලය කියන එක රංහා සමානයි. එහෙනම් කාලේ නාස්ති කරන එක අපරාධය මෙයා. එතන මෙයා මේ මෙහි යන්න හැදුවොත් එහෙම පින්වතුනි මෙයාගේ ගුරුවරයා කියනවා කොහෙද ඔය යන්නේ? මෙහෙන්න යන්න තියෙන්නේ. දන්නවනේ යන්න තියෙනවා කියලා. ඔය කොහෙද යන්නේ? ඔය නතර කරනවා. යනවා මේට. මෙතන ඉන්නව මිනිස්සයා පින්වතුනි මේ මිනිස්සයා මේක දැකලා නැහැ. මේ මිනිස්සයා මෙහෙට යනවා. වැරදිද? වැරදිද? මේ මිනිස්සයා මෙහෙට යනවා. වැරදිද? නැහැ පින්වතුනි. මේ මිනිස්සයා මෙහෙ යනවා. වැරදිද? නැහැ. මේගොල්ල කොහේ ගියක් කමන්නේ නැහැ වෙන්ගතනේ. ඒකට හේතුව තමයි මේගොල්ල තාම ડેස්ටිනේෂන් එක දැකලා නැහැ වෙන්ගතනේ. ගමනාන්තය මොකද්ද කියලා දැකලා නැහැ. ගමනාන්තයට යන්න පටන් අරගෙන නැහැ. මේ අය වෙන්ගතනේ ඉබාගාතේ සැරිසරනවා. එහෙනම් ඉබාගාතේ සැරිසරන කෙනෙක් වමට ගියත් එකයි දකුණට ගියත් එකයි. බලන්න අපි හිත හදාගන්න කරන දේව. ඇත්තටම වෙන්ගතනේ හරි කනගාටුවක් එනවා. අර ඇයි තියෙන දයානුකම්පාවත් එක්ක වින්දිනේ එක වෙලා දිතනවා අර ලේනි නැට්ටෙන් මුහුද ඉස්සේ ඊන උසාගලේ අන්න ඒ වගේ දෙයක් දැනෙනවා වින්දිනේ. මේ ලේනි තමන්ගේ දරුවා කෙනෙක් ඇති වෙච්ච මොකක් හරි පීඩාව නිසානේ වින්දිනේ කලේ ඒක කරන්න උත්සාහ හරි කලේ. අපිටත් දැනෙනවා වින්දිනේ මේ ලෝක සත්‍යය මේ පවුනේ වින්දිනේ මේ මිනිස්සු. නැහොම කල්පනා කරන්න මේ පුංචි දුවෙක් පුතෙක් ඇවිදලා මෙතනට ඇවිදලා පොඩි හිනාවක් දාලා යනවා. දැන් පොඩි හිනාවක් දාලා යනකොට ඉතින් අපි දැන් අවබෝධයිනේ පිංගුදුනේ මේ දරුවා උඩට මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ හෝ මොකද්ද වෙන්නේ යන්නේ හෝ. ඉතින් අවබෝධයිනේ පිංගුදුනේ. ඉතින් ඇවිදලා හිනාවකින් සංග්‍රහ කළා යනකොට දැන් ඔබ කියන්නේ දැන් මොකද්ද අපි කරන්නේ? අර වල්ගෙන මේකේ හිනාව වගේ තමයි පිංගුදුනේ ඉතින්. ඒක දරුවෙක් දෙන්නේ විතරයිනේ පිංගුදුනේ. ඔය කොච්චර ඉන්නවද ලෝකේ? පුංචි දරුවෝ විතරක් ගත්තා. ඔබ වගේ පිරිස තව කොච්චර ඉන්නවද? මෙතන ඉන්නේ 1000 ඉන්නේ බෙන්ගෙන. පිරිස 1000ක් මේක අහයි. බිලියන 8000ක් විතර ලෝකේ ඉන්නවනේ බෙන්ගෙන. මනුස්ස ශරීරත් එක්ක ඉපදිච්ච මස්ලේ කයක් එක්ක ඉපදිච්ච මස්ලේ කයක් ගන්න සුසුකම් කරපුවයි බිලියන බිලියන ගාණක් ඇති මේ කොහොමද උදව් කරන්නේ ඔක්කොට? ඔය කල්පනා කරන්න මේ දේ වගේ. ඉතින් අපි හිත හදාගන්න මේ හොයන විදිහ පිටින් මොකද අපිට හොඳටම විශ්වාසයි පිටින් මේ වැටෙන් පැනපු ගමන් විතරයි කියේ. මේ බය කරනවා නෙමෙයි දෙඟතේ. ඒක දැන් මේ එකක්වත් හිතන්න එපා ඔබ බය කරනවා දැන් බය කළා. මං කිව්වනේ බය කරනවා නම් මොකද කරන්නේ? හැංගිලා ඉඳලා පොක් ගන්න. බැලන්ස් එපන් තියන්නේ නෙමෙයි දෙඟතේ බය කරන්නේ. මම ඔබට මේ කියන්නේ මේ කරන හැම දේශනාවකෙම උත්සාහ කරන්න දෙඟතේ ඔබ ඇතුළට ගන්න කොහොමද? නැත්තම් මම මේ දේශනා කරන්නේ නැහැ දෙඟතේ විකාරතේ. මේක මේ චාරිත්‍රයක්ද කරන්නේ අපි?
මේ සෙන්සුරාදා හවසට ආරාමයේ දේශනාවක් තියෙනවා. චාරිත්‍රයක්. වෙන වැඩ නැති වෙන්නේ. චාරිත්‍රයක් නෙමෙයි මේ කරන්නේ. මේ හැම අවස්ථාවකින් බලනවා බින්දුනේ කාට හරි කෙනෙකුට මේක අවබෝධ කරවන්න නැත්තම් මේ මහා අපරාධයක් කරන්නේ. මේ මෙතන ඉඳගෙන ඉන්න හෝ වේවා මේක පස්සේ කාලෙක අහන කෙනෙකුට හරි කමන්නේ මේක අවබෝධ කරවන්න තමයි බින්දුනේ මේ මේක කතා කරන්නේ. ඒකයි මේ ගැලීම හරියම කතා කරන්නේ. ඒකට හේතුව බින්දුනේ සමහර විට ඔබයි අපි අතර ලොකු පරතරයක් තියෙනවා බින්දුනේ මේ අවබෝධයේ. තමයි අපිට වඩා අවබෝධ කරපු කෙනෙක් මෙතන ඉන්නත් පුළුවන්. මධ්‍යස්ථයක් වශයෙන් ගත්තොත් එහෙම බින්දුනේ ඔබට වඩා ලොකු අවබෝධයක් අපි අතර ලොකු අවබෝධයක් ගැප් එකක් තියෙනවා. ඒක නිසා බින්දුනේ මේ උඩ ඉඳලා කතා කරා. එංගේ දරුවෙක් ඇවිල්ලා හුරතලයක් දාලා මෙතන ගියාට පස්සේ බෙන්ගසනේ ඔබ දකින්නේ හුරතලේ විතර වුණාට බෙන්ගසනේ එතනින් යන ලොකු ප්‍රමාණයක් අපි දකිනවා. ඉතින් අපේ ඔළුවට වැටෙනවා බෙන්ගසනේ මේකට කොහොමද පිහිට වෙන්නේ මේ දාපු හිනාව. මේ උතුම් සාසනයකට හිනාවක් දැම්මේ. ඒකට දෙන්න පුළුවන් දෙය. ඒකගේ තාත්තා සමහරට කුඹුරක් දෙයි. අම්මා සමහරට රත්තරන් බඩු ටික දෙයි සාසනයට. ඒකට මේ පොඩි දරුවෝ ඒ දූට දෙන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ දරුවා දුන්නා මොකද්ද? හිනාවක්. සාසනයට හිනාව දුන්නේ මේ. දැන් ඔබ කල්පනා කරන්න පින්විතනි දැන් එහෙම ඒ අවස්ථාව දැන් ඒ දරුවෙකුට කොහොමද අපි පිටින් වෙන්නේ කියලා. අපි හොඳටම දන්නවනම් මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. දැන් කොහොමද පිටින් වෙන්නේ කියලා. ඔබට මේක ගානක් නැතුව ඇති පින්විතනි මොකද හේතුව ඔබ තාම ඒක කියවර අපි අතර ලොකු ගැප් එකක් තව තියෙනවනේ. ඒ ගැප් එක තියෙන නිසා පින්විතනි ඔබට ගාණක් නැහැ වෙන්න පුළුවන් මොකද එච්චර ප්‍රමාණයකට දකින්න නැති නිසා පින්විතනි අපි දකින්න නම් මේ කාරණාව පින්විතනි ඒ හැම මොහොතක්ම හරි භයානකයි හැම මොහොතක්ම තියෙන්නේ පින්විතනි මෙතනින් ගොඩට යන්න මොකද අමතක කරන්න එපා ඒක අවස්ථාවක් එනවා පින්විතනි එතනින් එහාට මේක කරන්න බෑ සමහර කෙනෙක් ඉන්න පුළුවන් බෙන්ගතුනේ දැන් මේ අවස්ථාව පැනලා ඉන්නේ දැන් නිකන් ඔය ඇවිල්ලා බණ ටිකක් අහනවා විතරයි. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න තිබිච්ච අවස්ථාව දැන් එයාට නෑ ඉවරයි. ඔබ හිතා ගන්න එපා මන්ද දන්නේ අනේ මන්ද දන්නේ. තේල මයින් අහන්නත් එපා. ඒතර මං කියන ඔව් මන්ද දන්නේ. ඒ අවස්ථාවත් පැනලා දෙපින් එතන. අදා දෙයි මරු පින් කරගන්නේ. ඔය මරු දෙවිදියකට එනවා. එකක් තමයි මරණයෙන් ඔබ වරයි යනවා. අනිත් අවස්ථාව තමයි පින් එතන මාර්ගඵල ලබන්න තියෙන හැකියාව නැති වෙනවා. සමහර විට කෙනෙක් මෙතන ඇති පින් එතන ඒ කෙනාට දැන් සෝතාපන්න වෙන්න විතරයි අවස්ථාව තියෙන. සකදාගාමි වෙන්න තරම් ජීවිතේ නැහැ. ඇයි මතක නැද්ද මහදාන සිද්දුරු පුතාට බුදුහාඳුර කියපු කාරණා? උන්ජි කාලේ වැවිදි වුණා නම් එහෙම රහත් වෙනවා. දැන් කොහේ යන්නද ඉන්නේ? නරකාදී යන්න බලාගෙන ඉන්නේ. මහදාන සිද්දු මුතා මේ කියන වෙලාවේ ඔය මුහුක් කළා වැඩන්නේ මේ මිනිහ නරකාදී යනවා කියලා භාගතුන් නන්දේව දේශනා කළේ. නමුත් එංගතනි උන්වහන්සේක දේශනාවේ මුල් කොටස මොකද්ද උනේ? උන්ජි කාලේ වැවිදි වුණා නම් අරිහත් ඵලයේ පූර්ණේ. පුංචි කාලේ අපරි වැවිදිලා නම් අරිහත් ඵලයේ පූර්ණේ කරනවා කියන කියපු කෙනා පින්විතනේ අන්තිම වෙලාවේ නරකාදී ගත වෙනවා නම් දැන් ඔබ උතන මැදටික හිතා ගන්න බැරිද? ජීවිතයේ දෙවෙනි අවදී පැවිදුණා නම් එහෙම මෙයා සකදාගාමි වෙනවා අනාගාමි වෙනවා ආදි වශයෙන් පින්විතනේ ওই විදිහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. දැන් මොකුත් බෑ. දැන් මෙයා නරකාදී යනවා ඒක නතර කරන්න බෑ කියලා. දැන් ඔබ කල්පනා කරන්න පින්විතනේ ඔබගේ ජීවිතේ ඔන්නෝම අවදීන් පහු කරගෙන යනවා. ඔබ මේවට අහු වෙලා ඉන්නේ සින්. මම මේ කියනවා ගණන් ගන්නත් එපා බින්දුනේ ඔබට මේවා හුවම කේන් තියනවා නම් එහෙම. එහෙම නැත්නම් ඔබට හිතනවා නම් මේ වගේ ඒවා. එහෙනම් ගණන් ගන්නවත් එපා මේ කියන ඒවා. මොකද මම ඔබට නෙමෙයි කතා කරන්නේ. මම මේ කතා කරන්නේ බින්දුනේ යම් විශේෂ පිළිසකට.
ඒ විශේෂ පිරිස ඔබ ඉන්නව නම් විතරක් අහන්න. මං කියවනේ ඔක්කොම බේරන්න බෑ පෙන්සුන්. දැන් හිත හදාගෙන යන ගමන් ඉන්නේ. ඔක්කොම බේරන්න බෑ. ඔබ හිතන්න පෙන්සුනේ ලෝක විනාශේ මේ පෘථුවිය විනාශ වෙන ගමන් තියෙන්නේ. අඟහරු ලෝකේ ජීවීන් වර්ධනය කරන්න ක්‍රම හොයලා තියෙන්නේ. දැන් ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා පෙන්සුනේ පෘථුවියෙන් ජීවීන් 25 දෙනෙක් අරගෙන යන්න. දැන් ඔබ මොනවාද අඟහරු ලෝකේ යානාවකින් ඇවිදලා දැන් ඔබ පිරිස තෝරනකොට පෙන්විදෙලි බිලියන 8ක් මිනිස්සු එනවා රේ ඉඳලා. අනේ අපිවත් එක්ක යන්න, අනේ අපිවත් එක්ක යන්න. අත් මෙහෙම කර කර. මොකද කරන්නේ? විදි පහක් කරගෙන යන්න දේ. ඔන්න වගේ තත්ත්වයකට තමයි පින්විතනේ මුණ පාල තියෙන්නේ. ඔබට ඕන නේද ඇත්තටම පින්විතනේ යානාවට ඔක්කොම දාගන්න? ඇත්ත කියන්නේ. මිලියන 8ම හරි කමන්නේ යානාවට දාගන්න ඕනේ නේද? නැවත යානාවේ යන්න පුළුවන් 25 ඉන්නේ. දැන් මිලියන 8ම යානාවට දාගත්තොත් අර 25ටවත් යන්න වෙන්නේ නැහැ. පුදුම විදිහට තෝරන්න වෙලා තියෙනවා. ඒකයි ඔබට කියන්නේ වෙනදෙනේ තේරෙන්න එපා. අනාගතය ගැන සත පහකවත් විශ්වාසයක් තියන්න එපා පින්විතන. අවස්ථා පාපු වෙලාවෙ එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම මේ හුදෙක පැවිදි වෙන්න කියලා නෙමෙයි ඔබට කියන්නේ. මේ දේවල් ගැන ටිකක් හිතන්න කියලා. ඔබ අනාගතයක් ගැන හිතන්නේ පින්විතනේ අය. ඔය මනසේ තියෙන විකාර ස්වરૂපයක් පින්විතනේ අනාගතයක් ගැන හිතනවා කියන කාරණාව. ඔය අනාගතය ගැන හිතන එක ඔබට පැහැදිලි කරලා දෙන්න. අනාගතය ගැන හිතනවා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා පෙන්නන්න අපේද ඔබට තේරෙයි. එතකොට මේ තනි කරම මේ මනස විසින් කරන අවිද්‍යා තෘෂ්ණාසහගත ස්වභාවය නිසා මනස විසින් කරන මහ විකාර ස්වરૂපී දෙයක් කියලා මේ තනි කරමේ අතීතයක් සහ අනාගතයක් කියන එක හදාගෙන යන වැඩ පිළිවෙල. එහෙම අතීතය අනාගතය කියලා කොටස් දෙකක් එහෙම මේ හිතට අරමුණු කරන්න බෑ වෙනතන. හිතට අරමුණු කරන්න පුළුවන් හැමදෙස්සම වත්මන් ස්වභාවය විතරයි. නමුත් හිත විසින් නිර්මාණය කරලා හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා හිතේ පින්ගතන. අපි හවතර කතා කරමු. අන්න ඒක තමයි ඔය ජීවත් වෙන්නේ. ඔබ හදාගෙන තියෙනවා මම තව අවුරුදු දෙකකින් මෙහෙම කරනවා. මම ළමයා අවුරුදු තව පහකින් මෙහෙම වෙනවා. එයා ඊට පස්සේ මම මෙහෙම කරනවා. ආදි වශයෙන් ඔබ එක එකව හදාගෙන තියෙනවා. ඔය හදාගෙන තියෙන්නේ පින්ගතන අනාගතය ගැන. හෙවත් මේ හිත ඇතුලේ හදාගත් එකක් ඔය තියෙන්නේ පින්ගතන. තමන්ගේ විනාශයේ උදෙසා තමන් විසින් නිර්මාණය කරගත්ත කොටසක් පින්විතිනේ තියෙන්නේ. ඔප්පු කරලා පෙන්නන්නම් එතකොටවත් තේරුම් ගන්න. ඔබට ඔප්පු වුණොත්. නැවතම කල්පනා කරන්න පින්විතිනේ මේ දවසින් දවස ඔබගේ ජීවිතේ මේ විදිහට ගෙවිලා යනවා. ඔබට නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවල් දවසින් දවස පින්විතිනේ අහිමි වෙනවා. ප්‍රමාදය කියන එක අති භයංකරයි පින්විතනේ විශේෂයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ. මම ප්‍රමාදය කියේ පරක්කුව කියන ප්‍රමාදයට. තව ප්‍රමාදයක් තියෙනවා. ඒක තිබුණොත් කොහොමද නිවන් දකින්න බෑ. පරක්කු වෙනවා කියන ප්‍රමාදයත් පින්විතනේ බොහොම භයානකයි ශාසනයේක. මොකද හේතුව එන්නේ තවස්තාව අහිමි වෙන එක තමයි වෙන්නේ. ඒකයි මම කිව්වේ. දැන් කෙනෙකුට ඉන්න පුළුවන් බෙන්ගෙන්නේ තාම දරුවා පොඩි ඒක නිසා සාසනෙට එන්න බෑ. මම මේ සාසනෙට එන්නේ කියන්නේ නෙමෙයි කියන්නේ. දැන් තරුණ පුතෙක් හිතන්න එපා මට තාම දරුවෙක් නැහැ. හදරම සාසනෙට එන්නම්කො එහෙනම් කියලා. සාසනෙට එන්නේ ගැනම නෙමෙයි මේ කියන්නේ පින්විතනේ.
ඔව වහම මේ ධම අවබෝධ කරගෙන සම්මා ආජීවයට පත් විය යුතු කෙනෙක්. ඔබ සම්මා ආජීවයට පත් උනේ නැත්නම් පින්විතනේ. ඔබේ ජීවිතේ ලොකු අනතුරක ඉන්නේ. ඒකයි. දැන් අපි කල්පනා කරද්දි පින්විතනේ අපිට පේනවා එක්කෙනෙක් මේ වෙලාවේ ටීවී බලනවා. හොත් නරකයිද හොඳයි. මෙයා ටීවී බලනවා. නරකයිද හොඳයිද? නරගයි කණෙන් අදින්නේ දීදෙනවා කියලා. ඒක හරි. මොකද හේතුව පින්විතනේ මෙයා මේ කෙනා මේ අන්තය දැකපු කෙනෙක්. අන්තය දැකලා අන්තය කරා ගමන් කරන කෙනෙක් පින්විතනේ. අන්තය දැකලා අන්තය කරා ගමන් කරන කෙනෙක් නම් ඒ කෙනා පින්විතනේ හිස ගනි ගත්ත එකකින් නිවසේ යන්න ඕනේ මේ ගම. මොකද එයාට පින්විතනේ පාරක් හැදිලා තියෙන්නේ. එයාට ඒ පාරේ හැරෙන්න වෙන පාරකට ගියොත් එයා වැරදි. නමුත් මෙයා මේ වෙලාවේ ටීවී බලනවා. හරිද වැරදිද? හරිද වැරදිද? හරි පින්විතනේ. වෙන මොකක්ද කරන්නේ? මෙයා රස්සාවක් කරනවා. මෙයා ඉගෙන ගන්නවා. දැන් ඔබ කියන්නේ මේ මේ මොකද්ද දැන් මෙයාට කරන්න ඕනේ කියලා කියන්න. මොකද්ද කරන්න මෙයා? මෙයා වැරදි ඉන්න දැන් ටීවී බලන එක වැරදි. හා මොකද්ද කරන්න? මේ ඔබ කියන්නේ කරන්න ඕනේ අපි උත්සාහය දරන්න එයාට කරවන්න. ඒ වෙනදනේ. ඉතින් එහෙනම් ඔබ හරිනේ. ඔබ හරි. කවුද ඔබට වැරදි කිව්වේ? ඔබ ඕන එකක් කරන්න. ඔබ මොනවා කළත් හරි. මේ ධර්ම දෙරිලා නැත්තා. මොකද බින්දුනේ මේ ඉන්න කවුරුත් දැකලා නැහැ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ මේගොල්ලෝ මේ චීනේ අවුරුද්ද සමරනවා. ඩ්‍රැගන් ලැහෙම ඔළුවේ දාගෙන දිගට 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 යනවා කට්ටිය පැද්දි 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 යනවා. වැරදිද? නෑ. මේගොල්ලෝ උන්චිලි වාරං කියනවා. වැරදිද? නෑ. මේගොල්ලෝ දීපාවලිය සමරනවා. වැරදිද? නෑ. පින්දුනේ මොන හරි කරන්න ඕනේ මේ මිනිස්සු. නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? ඇහැට රූපෙන්නේ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? කනට ශබ්දෙන්නේ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් කනට ශබ්දෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. ඇහැට රූපෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. පින්දුනේ මේක නිසා මිනිස්සු මොන හරි දෙයක් හදාගෙන අන්න ඒක ඇතුලේ ජීවත් වෙනවා. එකෙක් කිව්වේ සංස්කෘතිය නසන්න හොඳ නැහැ කියලා. සංස්කෘතිය වලට පහර ගන්නත් හොඳ නැහැ. සංස්කෘතිය සේවෙත්වා. තව පිරිසක් පව් කරනවා. වෙනින් තව පිරිසක් පින් කරනවා. පව් කරන අය අපාය යනවා. පින් කරන අය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපාය යනවා පස්සේ. මේ මෙතනින් ගත්තමුරේ යන්න මුලව නැත්නම් කොළඹට ගිහිල්ලා ගත්තමුරේ යනවා. අන්තිමට යම් කාලෙකදී බලවන ඔක්කොම එහෙ තමයි. දැන් ඔබ කල්පනා කරන්නේ මේ දේවල් වෙනතනේ. දැන් ඔබගේ ජීවිතේ දැන් ඔබ මේ ගියේ සත්‍යයක් ඇතුළත කරපුවා කල්පනා කරන්න. ඒකයි. ඇත්තනම බින්දුනේ බුද්ධිමත් මිනිස්සු ඇවිල්ලා බණ අහනවා නම් අපි විශ්වාස කරනවා ඔබ ඔක්කොම එහෙමයි කියලා. බණ අහනවා නම් බින්දුනේ ධන බිම ඇන්නු හැගේ බින්දුනේ පය දෙකක් ඇතුළත. මොකුත් නැහැ වහන බණ මානසිකාර කරනවා නම් බින්දුනේ පොයින්ට් එකෙන් පොයින්ට් එක පෙන්වන්න පුළුවන් කිසිම පළක් නැති ජීවිතයක් ඔය ගත කරන්නේ කියලා. ඔබ මේ දේවල් හිතලා බලනවා නම් කිසිම පළක් නැති ජීවිතයක් ගත කරන්න කියලා. ඒත් නැති පින්විතනේ ඔබ අවබෝධයට ගත්තා නම් පළක් නැති ජීවිතයක් මේ ගත කරන්න කියලා පින්විතනේ ඒත් එක්කම ඔබට අදිස්ථානයක් තියෙනවා නෑ මම කොහොම හරි මේ කාම සංකල්පනා විද දරාගෙන ඉඳලා මේ ශාසනය මේක අවබෝධ කරනවා කියලා. ඔබට ගොඩ යන්න ඕන. ගොඩ පිරිසකට වෙලා තියෙන පින්විතනේ දැන් හිතේ හයිය නෑ පින්විතනේ කාමයට එරෙහිව නැගී හිටින්න. තරුණ දරුවෝ මේවා හිතලා බලන්න. කාමයට එරෙහිව නැගී හිටින්න හිතේ හයිය නැහැ.
ඒකයි වෙලා තියෙන්නේ. මේක තේරුණත් එකෙන් දන්නවනම් අපි හිතමු තේරෙනවා මේ කිසිම තේරුමක් නැහැ කියලා තේරෙනවා. නමුත් කාමයට එරෙහිව නැගී හිටින්නේ බෑ. මොකද කාමය කියන එක හිතට ආවම ඒකට එරෙහිව නැගී හිටින්න ශක්තියක් නැදෙලා තියෙනවා. ඒ කියන්නේ ඉවසන්න බෑ වෙනකතර. ඒ තරමට හීන වෙලා තියෙනවා වෙනකතරනි මානසික ශක්තිය. රූප දකින්න, ශබ්ද අහන්න, ගඳ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න කියන ඔය පංචකාමී පිළිබඳව මෙන් ඇදෙනේ. ඔන්න ඕකෙන් මිදෙල ඉන්න බෑ. මොකද දැනෙනවා මේ විදිහේ මම මහාන වෙන්නේ එහෙම ආවොත් එහෙම මට සදහට මේ වහින් වෙනවා නේ වගේ එකක් දැනෙනවා. අන්න එක දැනනකොට පස්සේ මෙන් ඇදෙනේ. ආ එන්න හිතෙන්නේ නැහැ. හයිය නැහැ මේ විදිහේ මෙතනින් එහාට පැන ගන්න. ඒක ප්‍රතිඵලයක් විදියට අනන්ත ප්‍රමාණ කාලයක් පින්වතුනි මහා නරකාදීවල ගෙවන ජීවිතයක් තියෙනවා. පින්වතුනි මේක ලයිට් හවුස් එක නෙමෙයි, ලයිට් හවුස් එකේ ලයිට් මේ ලයිට් එක පත්තු වෙන්නේ පින්වතුනි බොහොම ටික කාලයයි. මේක පත්තු වෙන වෙලාවේ කොහේ හරි තැනක ඉඳලා දකින්න ඕනේ. අපි හිතමු මෙයා ටීවී එක බල බල ඉන්නවා. මේ ටීවී එක බල බල ඉන්නකොට පින්වතුනි ටීවී එක යනවා බණක් අපි හිතමු. නිකන් ඒකත් ඔහෙ බලනවා. දැන් අපි හිතමු කම්පියුටරේ ඉන්නවා, YouTube එක බල බල ඉන්නවා. ඕක බල බල ඉන්න අතරතුර පින්විතනි ඒ මෙහා පැත්තෙන් thumbnail එකක් ආවම මොකද්ද කියලා බලන්නේ ඒකට කොටුවා. අනේකට කෙටුවට පස්සේ පින්විතනි ඔන්න දැන් ආවා. දැන් අහනවා. අන්න අහනකොට පින්විතනි මේ මනුස්සයාට මේ ලයිට් එක පේන්න පටන් ගන්නවා. ඔන්න ලයිට් හවුස් එකේ ලයිට් එක දැක්කා. මොකද තාම ලයිට් හවුස් එකේ ලයිට් එක තියෙන නිසා. නමුත් කාලයක් යනවා මේ ලයිට් හවුස් එකේ ලයිට් එක නැති වෙන. ලයිට් හවුස් එක තියෙන්නේ කොහෙද කියලා හොයන්න බැහැ ඊට පස්සේ. ඔබගේ ජීවිතේ කොහේ හරි තැනකදී ඔබ මේක දැකගත්තා නම් පින්විතෙන යන්නේ එහෙමයි උනේ. මොකක් හරි දෙයක් කර කර තමයි ඔබත් හිටියේ. මේ ෆ්‍රිජ් එක අරගෙන ගෑ මොකක් ආයි හිටියේ අම්මා දැම්ම මේ CD එකක් ගෙනල්ලා. කලහද මන්දින ඔන්න මෙන්න හිටියේ. අම්මා දැම්ම CD එකක් ගෙනල්ලා. යාළුවෝ දුන්න මෙන්න මේකත් පොඩ්ඩක් අහලා බලන්න. ඔන්නෝ මොකක් හරි වුනේ මොනවා හරි එකක් කර කර ඉන්න අතරතුර තමයි පින්විතනේ මේ අවස්ථාව ලැබුණේ. මේ අවස්ථාව ලැබුණාට පස්සේ පින්විතනේ එහෙම ලොකු ගමංගේ ජීවිතේ ලොකු යහපතක් කරගත්ත පිරිස ඉන්නවා. එහෙම තමයි මේ යහපත වෙන්නේ. මොකද හේතුව මේ යහපත වෙන්න හැකියාව තාම තියෙනවා පින්විතනේ. මොකද ලයිට් හවුස් එක තියෙන නිසා, ලයිට් එක තාම වැඩ නිසා. නමුත් මේක කොයිල හැරි පින්විතනේ නැති වෙන දවසක් එයි. මේක නැති වුණාට පස්සේ තනි කරම අතරම. අය කවුරුත් හිටින්නේ නැහැ. ඒකයි ඔබ හැමදෙස්සම තේරුම් ගන්න ඕනේ මේ කාරණාව පිළිබඳව. ඒකයි ඔබට කියන්නේ බනහන් ආවට පස්සේ ඔබ තනියෙන් ඉඳගෙන බනහන්න මේ කවුරුත් නැහැ. ඔබ තනියෙන් මේ ඔබට කතා කරන්නේ. ඔබ මේක අවබෝධ කරන්න උත්සාහ කරන්න මොකද්ද මේ කියන්නේ කියලා. මේ ඔබට මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මේ ලයිට් එක ඔබ දැකගත්තේ නැත්නම් පිළිබඳව එතනින් එහාට ආයිසරයක් ඔබට මෙන්න මේවා කර කර ඉන්න වෙනවා. කොහොමදටම දන්නවනේ පිළිබඳව ලෝකෙන්නේ ලොකුම සල්ලිකාර මිනිස්සයා සල්ලි ටික හම්බ කරලා පස්සේම කෙනවා. අම නිය වෙනවද? මම මැරිලා යනවා කියලා. ඉවරයි. අද මේ මිනිහයාගේ නම කතා වෙනවා හැමතැනම පිංගුද. අපි මැරිච්ච කවුරු හරි ඉන්නවා කියලා සල්ලිකාර මිනිස්සු මැරිලා හැමෝම කතා වෙනවා එයාගේ නම. මේ අහවල් නම, අහවල් නම, අහවලා 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 කිය කිය. නමක් විතරක් කතා වෙනවා කියලා. කොහොම සතා? තථා ගියතක් නෑ මේ. තථා කොහෙ ගියේ කියලා කවුරුත් දන්නේ නෑ. සල්ලි තියෙනවනම් හොයලා බලන්න බැරිය කොහෙද ගියේ කියලා. ඉවරයි. දැන් මේ තථා ආයි මෙහෙ ඉපදිලා. මේ කොහේ හරි යනවා කිව්වදිනා මක් කරනවා. මේ යනවා මේ යනවා. කොහේ හරි යනවා. මොකක් හරි කරනවා. එහෙනම් දැන් ඔබ හොඳට කල්පනාවට ගන්න මේ ඉදිරි මොනවා හරි දෙයක් කරන එක අපි හරි ඉතින්. ඉතින් ඔබේ ගමේ ඔබ මහන්සියලා සල්ලි අම්බ කරනවා. ඔබේ ගමේ හිඟන්නේ කේ? ඒක කරන්නේ උදේම නැගිටලා උදේ හෝ දැන් කීයද උදේම ඕනේ නැන්නේ රට යන්නේ උදේ නැගිටින්. තරම් බේරුවගෙන ගොඩ ඇවිල්ලා බුදිය ගන්නවා. ඉඳන් නැගිටිනවා. නැගිලා තරමෙම කබඩික පිහදා ගන්නවා. ඔන්නම් ඇඟිල්ල කෙල ටිකක් ගාලා කබඩික පිහදා ගන්නවා. ඇයි පූසා කරන්නේ? පූසා ගන්නකොට හොඳයිද? ඊළඟට එක පටන් ගන්නවයි කියන්නේ.
මම හොඳට ටයි කෝට් එහෙම දාගෙන වසාවට යනවා. දැන් ඔබ කියන්නේ පොසිටිව් තින්කින් කතා කරන. එහෙම හරියන්නේ නැහැ උදේ නැගිටින්න ඕනේ බ්‍රහ්ම මූර්තිය නැගිටින්න ඕනේ මොක් කරන්න යන්නේද? දැන් මට කියන බ්‍රහ්ම මූර්තිය නැගිටලා යන බ්‍රහ්ම ගමන මොකද්ද ඔබගේ? බ්‍රහ්ම කියලා කියන්නේ උතුම් කියන එක උතුම් මූර්තියක් තියෙනවා. තාන ඔය වෙලා වෙනදි භාග්‍යතුන් වහන්සේලා බෞතර බුදු රාජ්‍යයට පත් වෙන්නේ. කම්ප්ලීට් වෙන්නේ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ. ඒක නිසා මොකක් හරි හැදිච්ච ක්‍රමයක් තියෙනවා. බ්‍රහ්ම මූර්තිය කියලා කොටසක් තියෙනවා. දැන් බ්‍රහ්ම මූර්තිය නැගිටලා ඔබ මොකක් කරන්නද යන්නේ? මොකද්ද ඔබගේ බ්‍රහ්ම ගම? ඒකෙන් වෙන්නේ නේද? ඔබ රස්සාවට යනවා. බ්‍රහ්ම මූර්තිය නැගිටලා. හිතන බලන්න ඒකයි මට හිතා ගන්න බැරි බින්දුනි ඉවරයක් වෙන ගමනක් නම් පින්දුනි මම මේ වැඩට යනවා gedare innet nae වැඩේම තමයි එන ඉවර වෙන ගමනක් නම් මම යන්නේ ඉවර වෙන ගමනක් යන්න මටන් ගත්තගෙන පින්දුනි ඒ හුස්ම ගන්න වෙලාවක් තියාගන්න එපා යන්න ගමන ඉවර වෙන්නේ නැති ගමනක් පටන් ගත්තගෙන ඔය මොකක් හරි කර කර ඉන්න. දැන් බලන්න මේ කාලේ ඉන්න මිනිස්සුන් දැන් මේ වර දැන් සුදු මිනිස්සු පොතේ තියෙන අරම මේවත් එක පටල ගන්න එපා. ඒ එක කතාවක් මේ තව කතාවක්. මේ අපි කතා කරන්නේ පරමාර්ථ ධර්ම ගැන. එතකොට ඔක්කොම සමාජයේ තියෙන හැම පද්ධතියකටම අඩු වැඩි වශයෙන් වෙනස්කම් ඇති වෙනවා. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න වෙනදනේ. දැන් අපේ පරණ මිනිස්සු හිටියන්නේ ඒ මිනිස්සු ගවිතෙන් බතක් කරගෙන කීයක් හරි හල්ලි කෙල්ල જાතිය සමට අවශ්‍ය වෙන්නේ නැතුව ඇති බාලුව මාරු ක්‍රමයක් හෝ මොනවා හරි ක්‍රමයක් කරා ඉතින් ගවිතෙන් බතක් කරගත්තා. ඉතින් උදේ නැගිටලා හීල් බත් ටිකක් කාලා වෙලට ගියා. වෙලේ ටිකක් වැඩ කළා. ඊට පස්සේ දවල්ට ඇඹුල අරන් එනවා නෝනා. ඒ ඇඹුලත් කාලා පොඩ්ඩක් නෝලගේ මුකුලට ඔළුව තියාගෙන පොඩ්ඩක් නිදාගත්තා. ඊට පස්සේ ආයි කුඹුරු ටිකක් කොටලා මොනවා හරි කළා. ඊට පස්සේ ආ තුන්ට තුනා මාන්ට ගෙදර ආවා. මේ හොඳට ඇයිල තේ එකක් එහෙම බීලා මොන හරි කියලා කාලා තේ එකක් බීලා ඒ කාලේ දිවිච්ච තේ මොන හරි જાතියක් බීලා ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න යනවා පන්සල පැත්තේ ගිහිල්ලා ඔය ටික අරගෙන ගමේ මොන හරි තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙලා ඔහොම කළා. ඉතින් එයා ගෙදර එනවා. ඔය එක ක්‍රමයක්. අද කාලේ තව ක්‍රමයක් හැදිලා තියෙනවා. උදේම නැගිට්ටා. උදේම නැගිටලා වැඩට ගියා. වැඩට ගිහලා වැඩ කළා පහ මාරනකන් හිටියා. ඊට පස්සේ බස් එකේ කෝච්චිය තැපලා 8ට විතර ගෙදර ආවා. ඒ ඇයිල නාල කල්ල වෙලා චිත්ත ඔය මොන හරි තියෙන සෙල්ලාටියක් දෙයක් බැලුවා. ඊට පස්සේ එහෙම කළා ගිහලා නිදාගත්තා. දැන් ඔය දෙකෙන් හරි මොකක්ද? දැන් අර පොත් එක පටල ගන්න එපා. ඒ මොන් තියෙන සුදු මිනිස්සු කරන්නේ මේ තියෙන සුදු මිනිස්සුන්ගේ නිවන් දක්වන ක්‍රමය මෙතන තියෙනවා. සුදු මිනිහෙක් විතරයි නිවන් තියන්නේ වේගතන. කුහකයාට නිවන් දකින්න බෑ. කොහොම කළත් නිවන් දකින්න බෑ කුහකයා කියන කෙනා. කුහකෙක් නිවන් දකින්න උත්සාහ කළා වැඩක් නෑ අතරම කරන්න බෑ. ඉස්සෙල්ලා කුහකම අයින් කරගන්නවා. ඒකට තමයි සුදු මිනිස්සු කියන ස්වභාවය තියෙන්නේ. මේ සුදු මිනිස්සු බවට පත් වෙනවා. සුදු මිනිස්සු බවට පත් වෙලා ඔන්න ඒ தත්ත්වය උදා කරගන්නවා. නැන් දැන් මේ කතා කරන්නේ සුදු මිනිහා නිවන් දකිනකොට. ඒතර සුදු මිනිහට දැන් පහර වදින වෙනවන්නේ මේක. මට කියන්න අර ලයිෆ් ස්ටයිල් එකෙන් මොන ලයිෆ් ස්ටයිල් එකද හොඳ? ඒක මොකක් වුණත් කමක් නැහැ. ඒකයි මම කියන්නේ. ඔය අතර තව ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. අර හින්ගන්න අංගින මිනිස්සුගේ ලයිෆ් ස්ටයිල් එක. මොකක් වුණත් කමක් නැහැ පින්විතේ. ඒක දැන් මෙතන ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරවරු, ගුරුවරු ඔය එක එක જાති විරිසෙන්. සමහර කොහරි ගාමන්ට් එකේ වැඩ කරන කවුරු හරි කෙනෙක් ඇති. මොකද වෙන්නේද? වෛද්‍යවරයා උදේ ඉඳන් රැ වෙනකම් මොකද කරන්නේ? මේ කපලා කොටලා ඉරලා මැල්ලා මොනවා හරි කරලා ඒක කරනවා. ඊට පස්සේ වඩුව මොකද කරන්නේ? එයාත් ඔය ටිකම කරනවා ලී වලට. සම්මල් කාර්යය මොකද කරන්නේ? ඔය ටිකම කරන යකඩ වලට. තේල මොකද කරන්නේ?
ඔය ටිකම කරන මොනවාද? රෙදි වලට. ඉතින් ඔය ඔය කෝ ටික කරන හතර හතර දිනත් එක ඔය ටික කරලා හතර දිනාටම කීයක් හරි හම්බ වෙනවා? හතර දිනාම බතක් උයාගෙන කාලා පංචකාම සම්පත්තියෙන් විඳින්න පුළුවන් ක්‍රමවේද වලට විඳගෙන ඉන්නවා. කායිද මොකවද වැරදි දැන් ඔතන? දැන් පොසිටිව් තින්කින් වලින් දෙන්න බලන අවවාදයක් ඔය හතර දිනාට. ඉතින් ඔබට කියන්න පුළුවන් දේ තමයි කාලේ නාස්ති කරගන්න එපා. හොඳට කපන්න, කපන වෙලාවෙ පුළුවන් තරම් කපන්න, මහන්න, දවසට වැඩි ප්‍රමාණයක් කරගන්න, පුළුවන් තරම් එකතු කරගන්න. ඒ එකතු කරගෙන බලන්න මිලියන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ තියෙන දේ ජීවිතේ. දැන් ඔබ කල්පනා කරන්න මායි ඔබයි මේ කාලේ සාකච්ඡාව යන්නේ. ඔබ කල්පනා කරන්න මේ මේ කියන එක ගන්න. නිකන් හිතලා අතල්ලා දාන්න එපා මේක දෙන්න. මේ කල්පනා කරලා බලන්න මොකද්ද? ඇයි ඇයි දැන් මේ මොකද මේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ගිය සතිය අපි යමක් කතා කළා, දැන් මේ සතියට ආවා. කයි කවදාමත් ගන්න බැරි සතියක් ඔබගේ ජීවිතෙන් ගියා බෑ. ඒ කියන්නේ ඔබට නිවන් දකින්න කියලා දීලා තියෙන අවුරුදු 90ක්. මේකෙන් සාමූලිකව නිදහස් වෙලා යන්න කියලා අවුරුදු 90ක් දීලා තියෙනවා. 90ක් නම් බෑ නේද මෙතන? 60න් 70න් ඇඳට වැටෙනවානේ ආයි මොන නිවන් දෙයිද මම? 70ද? හැත්තෑවක් දීලා තියෙනවා. ඒ 70න් අවුරුදු 10ක් විතර ඔහේ ගෙවුණා පින්විතනේ. මොකද හේතුව? පොඩි ළමයානේ. කොහමද අවුරුදු 5ක් අරින්නේ බෑ. ගොඩක් දුරට අවුරුදු 10ක්ම ඉතින් ගියා. මොකද හම්බුන්නේ? දැන් ඔබ කවුන්ට් කරන්න. දැන් කවුන්ට් ඩවුන් එකක් නේද තියෙන්නේ බෑ. මේන්නේ ඔබගේ ජීවිතේ කවුන්ට් ඩවුන් එක පටන් ගන්න තියෙන්නේ දැන් පින්. ඒ කියන්නේ නිවන් දකින්න ඔබ මේ ලෝකෙට ආපු ගමන් බුද්ධ ශාසනයක් තියෙන කාලයක නම් ආවේ, මොනවා හරි පාරමිතා බලයකුත් තියෙනවා නම්, හෝ මොනවා හරි කරපු පුණ්‍ය ශක්තියක් මොනවා හරි තියෙනවා නම් දැන් මේකට එන්ටයිටල් වෙලත් ඉන්නවා. මේ ඉන්නතරතුර පින්සෙන් දැන් කවුන්ට් ඩවුන් එක පටන් ගන්නවා. එහෙනම් පළවෙනි කෙලිම අවුරුදු 10ක් ගියා පින්සෙන් පුංචි කාලෙටම ගියා ඒක. තවම ඉගෙන ගන්නත් ඔක්කොම ගියා නම් තව අවුරුදු 10ක් ගියා. අවුරුදු 20 දිහරි හිතනවා. ඉතින් ඔහොම කර කර ඔහොම කර කර අපින් ඇසුනේ දැන් මේකට අවුරුදු 69 ආයත් මෙතන ඇති. 69ක් ගිහිල්ලා තියෙනවා. තව එක අවුරුද්දයි තියෙනවා. තව මාස දෙකක් තියෙන අය ඇති තියෙනවා. තව සතියක් තියෙන ඇති. තව දවසක් තියෙනවා. තව මිනිත්තුවක් දන්නෙත් නැති කෝයර පුටුවද මැරලා ඉඳිද දන්නේ නැහැ කවුරුත්. මේ මිනිත්තුව පැන්න එක. කවුන්ඩවුන් එක පටන් ගන්නද? මේක දෙලෙ මේක කරගන්න බැරුවද ඉතින් ඉවරයි. ඒකයි ඔබට පෙන්නන්නේ. ඔබ කල් දාගන්න පින්විත. නමුත් අමතක කරන්න එපා ගිය සතිය මේ සතිය අතර සතියක් ගියා. ඔබ කල් දාගන්න. නමුත් මිනිස්සු මේවට කල් දාගන්නේ නැහැ මේක කවදදක්ක. දැන් ඔබ දන්නවා නේද මොන හරි ඔබ වලපු ටෙලිනාට්‍යයක් තියෙනවා නම් එහෙම මොන වැඩේ දීපත් කොහොම හරි පිංගුතුනේ ටෙලිනාට්‍ය බලන්න මේ වෙලාවට මේ ඉඳ ගන්න කොච්චර උත්සාහ කළාද කියලා ඔබ කල්පනා කරන බලන්න ඔබගේ ජීවිතේම බලන්න මොන වැඩේ දීපත් කොහොම හරි මේ වෙලාවට ගිහලා ටෙලිනාට්‍ය බලන්න අන්තිමට පිංගුතුනේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නේ වෙන නිසා තාක්ෂණය දිනු කළා පිංගුතුනේ ඒක රෙකෝඩ් වෙන ක්‍රමයක් හදලා පස්සේ බලන්න පුළුවන් ක්‍රමයක් ආව නේද එන කොහොම හරි වෙන්ගතනේ ඒක බලන්න එපා. එහෙනම් බලන්න දැන් ඔබගේ ජීවිතේ වෙන්ගතනේ. ඔන්න ඕවට. හැබැයි මේකයි මම කියන්නේ. මම මේ නැවතත් කියන්නේ වෙන්ගතනේ මෙන්න මේකට සම්බන්ධ වෙන්න ආයත විතරයි මම මේක කතා කරන්නේ. අනිත් අය කිසිම වැරද්දක් නෙමෙයි ඔය කරන්නේ. මේකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නැත්තම් මේ පාඩට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නැත්තම් ඔබ කිසිම වැරද්දක් නෙමෙයි ඔය කරන්නේ ඔබ කැමති එකක් කරන්නේ හැබැයි මේකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පින්විතනේ ඔය කරන වැඩ ඔක්කොම වැරදි
මම මතක් කරලා දෙන්නම්. කරගෙන යන්නේ ඒක ඔබගේ අතේ දෙන්න. ඒක නිසා මොන හේතුවකින් හරි කමන්නේ. සමහර ස්වාමි පුරුෂයාගේ බලපෑම නිසා බිරිඳට මේ ගමන යන්න බැරි වෙලා ඇති. බිරිඳගේ බලපෑම නිසා ස්වාමි පුරුෂයාට යන්න බැරි. දෙමාපියන්ගේ බලපෑම නිසා දරුවන් හිර වෙලා ඇති. මේ හැමෝටම කියන්නේ ඔය මොන හිරවිල්ල හිටියත් ඔය හිර කළා තියෙන නිවන් දඟ මේ මේ ආරාවනේල්ල පැවිදි වෙන්නනේ. නමුත් ඔබ හිතින් නිවන් දකින වැඩ පිළිවෙල නතර කරන්න බෑනේ කාටවත්. මම මේ ඔබට කියන්නේ අන්න ඒක කරගන්න කියලා. පස්සේ අම්මට දොස් කියන්නේ බෑ. අම්මා නිසා මට වෙච්ච අපරාධي බලන්න අම්ම මේක ඔබට වැඩක් නෑ. මොකද හේතුව මේ ගියේ කාලේ ආපහු ගන්න බෑ. දරුව පොඩි නිසා අපිට වෙච්ච අපරාධය කියලා වැඩක් නෑ පින්වතුනි. මොකද ඒක ගන්න බෑ. ඒක නිසා තමයි පින්වතුනි දරුව පොඩි නිසා දෙමාපියන් නිවන් දකින්න බෑ කියන සංකල්පයයි අපිත් එක කියද්දි තමයි පින්වතුනි අපි මේ ඉස්කෝලයක් කරගහගත්තේ ඔළුවට. අද අපි මෝඩ වුණාද මන්දා? මම සමහර දෙමාපියයි ඒ කරපු ඉල්ලීම නිසා පින්වතුනි. හැබැයි මේ පිරිසෙන් ලොකු ජයග්‍රහණයක් අත් වුණා. ඒ අම්මලා තාත්තලා ගෝ පිරිසක් පැවිදි වුණා අනගාරිකා බවට පත් වුණා. සමහර පිරිසක් සීලසාවිකා බවට පත් වුණා. මෙතන ඉන්න දරුවන්ගේ 99ක් 90ක් විතරම එහෙම පිරිස තමයි ඉන්නේ. ඒ ඔක්කොට මේ යහමත වුණා. නමුත් අපි ඒක කරගහගත්. ඒක ලේසි කරගහගන්න නෙමෙයි වෙන්නේ. ඒක මහා අධික වියදම් සහිත වැඩක්. පුංචි දරුවෝ ටිකක් මේන්ටේන් කරනවා කියලා කියන්නේ. ඒකුන්ගේ දානෙට යනවා පෙන්වදින ස්වාමින් වහන්සේගේ දානෙට යනවා වගේ දෙගුණයක්. මොකද හේතුව මේ ස්වාමින් වහන්සේලා මේ වළඳන ටිකක් වළඳලා ඉන්න බෑනේ. ඒගොල්ලන්ට විවිධ ආකාරයේ අවශ්‍ය පෝෂණේ අරව මේ ඔක්කොම වෛද්‍ය උරු වට කරගෙන ඉන්න හැමදෙස්සම මේවා. ඒරේ හින හැම එකක්ම ලබලා දෙන්නේ. අපි නෙමෙයි ඔබ ලබලා දෙනවා. මේක හරි. නමුත් පෙන්වදින අපි එහෙම එකක් දැම්මේ ඔබට අනුග්‍රහ පිණිස. එදේ දරුවොත් එක හැමදෙස්සෙම කවුරු හරි කීප දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙකුට බලන්න බෑ පට්ටියක්. ඒ ලොකු පට්ටියක් 70ක් විතර ඉන්න. ඒතොව නිවන් දකින්න ආපු ලොකු පිරිසක් වෙනුවෙන් ඒ ආයෙදීන් කැප වෙලා ඉන්නවා. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද බොහොම රත්තරන් දරුවෝ. ඒ කියන ආකාරයෙන් කටයුතු කරගෙන යනවා. දහමත් ටික අවබෝධ කරගන්නවා. ලොකු දිනුමක් දිනන්න පුළුවන් දරුවෝ ටික. ඒක නිසා පින්වදින අපි බොහොම සතුටින් ඒක කරනවා. නැවත මේ පාරව නැරලා දුන්නේ හැමතිස්සෙම පින්වදින මම මේ කියන්නේ පොඩි දරුවෝ ගැන නෙමෙයි. පාරව නැරලා දුන්නේ ඔබට. ඔබට ඇවිල්ලා යහපත කරගන්න. මුකුත් හින්දා නෙමෙයි පින්වදින අපිට ඕනේ අපේ පැත්තෙන් ක්ලියර් වෙන්න. අපි ඔබට බාධා කළේ නැහැ නිවන් දකින්න. නැත්තම් ඔබ නැත්තම් පින්විතනි අපිටත් ගිල්ටි නේ. ඔබගේ දරුවට අවුරුදු 7යි. ඉතින් අපි කිව්වොත් එහෙම අවුරුදු 18න් තමයි අපි ළමයි ගන්න. ඉතින් වෙන කරන්නේ කරන් දෙයක් නැහැ. එතකල් ඔය දෙන්නත් ගෙදරට වෙලා ඉඳගෙන මේක කරන්න. අපි දන්නවා ගෙදරට වෙලා ඉඳගෙන මේක කරන්න බැරි බව. ඔබ දන්නේ නැන්නේ තාම මේක. මේක කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක ලේසි වැඩක් නෙමෙයි දෙන්නේ. මොකද හේතුව ඒක නිකන් හරියට එහෙනම් දීව ලෝකේ ගිහිලා නිවන් දැක්කා වගේ. දීව ලෝකේ යන කෙනෙක් නිවන් දකීද ලේසියෙන් පෙන්ගස්සන. ඒකයි මහගෙදුන අහස දේශනා කරලා තියෙන මේ ප්‍රඥාවෙන් අග්‍ර පිරිස ඉන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. රූපයෙන් අග්‍ර පිරිස එහෙ ඉන්නවා. නමුත් ප්‍රඥාවෙන් අග්‍ර පිරිස ඉන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. දීව ලෝකේ ගිහිලා නිවන් දකින්න කෙනෙක් ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් අද ඔබට තේරෙනවා පෙන්ගස්සනේ. එහෙනම් මේ හැම එකක්ම ඔබ වෙනුවෙන් හදලා දීලා තියෙනවා. අවුරුදු 18ක් යනකම් ඉන්න උනා නම් ඔබට මේක කරන්න වෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපි එතනදී අන්තිමට මේ ස්වාමින් වහන්සේලා ඉල්ලින් කරලා 15ට ගෙනාව 15ෙන් 12ට ගෙනාව 12න් අන්තිමට මේක ගියා කීයට යනගන්ද? 6ට යනකම් අද නීතිමය වශයෙන් හොස්ටල් එකක ඉන්න පුළුවන් වයසට දරුවෙක් ආහම. ඒ දරුවව ගන්න මත්තමර දෙන්නේ අපි අමාරු වෙලා ඉවරයි. කවුරු වෙනවෙන්ද? කවුරු වෙනවෙන්ද? ඒක ඔබ කල්පනාවට ගන්න ඕනේ කවුරු වෙනවෙන්ද කියලා.
ඒ දරුවෝ ගත්තට පස්සේ මේ වෙනදෙන එතනින් යට ඒ දරුවන්ට දෙන්න ඕනේ අවශ්‍ය උපරිම රැකවරණය දෙන්න ඕනේ. ඒක එහෙමම කරනවා. ඒක තනිකර එංගලන්තේ නීතියට අනුව කරන්නේ, ලංකාවේ නීතියට අනුව නෙමෙයි මේක. අනුමානුකම් ඕනේ තරම් ඇති වෙන විදිහට ඒව හදා හදා එතනට යනකම් ගේනවා. අමතර රස්සාව. නමුත් අමතර රස්සාව කරන්නේ කරුණු දෙකක් නිසා. එකක් ඔබට නිවන් දකින්න, අනිත් එක තමයි පින්විතේ මේ දරුවන්ට තියෙන ලොකු යහපත. ඒ දරුවන්ට ලොකු රැකවරණයක් ලැබෙලා ඒ දරුවෝ බොහොම වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. එහෙනම් ඔබ කල්පනා කරන්න පින්විතේ මේ ටික අවස්ථාව හදලා දුන්නේ ඇයි කියලා. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. මොකද ඔබ තව ටිකක් අල්ලි ඉන්නවා කියලා කියන්නේ පින්විතේ. ඔබට නිවන් දකින්න තියෙන හැකියාව තමයි එන්න අඩු වෙන්නේ. මොකද 70 වෙන තමයි උපරිමේ. ඒකෙන් පළවෙනි අවුරුදු 20ම ඉස්කෝලේට දිය කළා නම් පින්විතේ සමහරට අර මම රහත් වෙන තිබිච්ච අවස්ථාව දැන් ඉවරයි. ඔබ අවුරුදු 30න් එනවා. අනාගාමී වෙන තිබිච්ච අවස්ථාවත් ඉවර වෙලා තමයි ඔබ එන්නේ. යන්තම් සකදාගාමී මට්ටමට පැනගත්ත හැකි. ඔබට 50න් හම්බ වෙනවා. දැන් සෝතාපන්න වෙන්න විතරයි පුළුවන්. ඔබට 60න් හම්බ වෙනවා. දැන් ඒකත් බෑ. හැම 60න් බෑ කියලා නෙමෙයි කිව්වේ මේ කතාවට අනුව. එතකොට ඒකත් බෑ. දැන් ඔබට තියෙන ඇවිල්ලා පිනක් කරගන්න. ඒක නම් ඉතින් පුළුවන්. හිත පහදවගෙන පිනක් කරගෙන දිව්‍ය ලෝකයකට වගේ ය아가න්න ඒ ටික කරගන්න පුළුවන්. මුළු ජීවිත කාලයක් ඔබට දුන්නේ ඇයි කියන එක ඔබ කල්පනා කරන්න. ඒ ජීවිත කාලේ මහ විශාල ප්‍රමාණයක් ඔබ මේකට වැය කළා ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. ඒකේ ප්‍රමාද වෙවි ඉන්න කියොත්, විවිධ හේතු හදා කරගෙන යන්න කියොත්, වෙන අපරාධ ගැන තමයි මම මේ ඔබට කියන්නේ. නමුත් කොහොම කළත් මම කියන්නේ ඔබ මේ පාරේ යන කෙනෙක් නෙමෙයි නං. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔය කරන එක කරගෙන ඉන්න. ඒකේ වැරදි අඩුපාඩු මොකුත් නැහැ පින්වතුනි. ඔබ ඔය කරන එක කරගෙන ඉන්න. ඔබ වත් කරන වෙලාවට සිහිපත් කරන්න මට යන්න පාරක් නැතිකොට. මේක තමයි කරන්න තියෙන හොඳ මේක කියලා. නමුත් මේ පාරේ යන කෙනෙක් බත් එක අතර ගත්තට පස්සේ එවත් දානේ පාත්‍රය අතර ගත්තට පස්සේ එතනින් එහාට ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ පාර දිගේ යන්න ඕනේ. නමුත් මේ පාරේ යන්නේ නැති කෙනෙකුට පුළුවන් පින්වදෙනි හොඩි සංගීතයකුත් දාගන්න පැත්ත. හොඳ මියුසික් එකක් දාගන්න. ඒ දාගෙන කට්ටියත් එක වටේට වට වෙනවා. මේස වටේට ඉඳ ගන්නවා කට්ටිය. ඒ ඉඳගෙන ඉතින් අද මොනවද පුතේ උනේ ගියේ කියා. කතා වහ කරන අතරතුර නෑ මටත් දාන්න ඕක කෑල්ලක් තව. අද නම් හොඳට රහතර තියෙනවා. වැරදිද? නිවන් දකින්න ආපු කෙනෙක් කට හෙල්ලුවොත් එහෙම දාන්නේ වලඳන වෙලාවට. මේ කට නෙමෙයි. කතා කරන්න කට ඇරියොත් එහෙම. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සත්‍ය වික්ෂා කරගෙන දාන්නේ වලඳන. බොහොම සීකල්පනායෙන් දාන්නේ වලඳන. නැත්තම් මේ තුට්ටු දෙකේ දානයක් හින්දා සුද්ධාවාසයටවත් පැනගෙන තියෙන අවස්ථාවක් නැතිලා යනවා. ආයි මේ දහජරක් අයත් එක්ක උපදින වෙනවා. නමුත් මේ ඔක්කොම ප්‍රශ්න තියෙන මේකදනේ මේක දැකපු අයට. අනුමතරයෙන් මෙහෙම එකක් තියෙනවා කියලා දන්න අයට. මේ මේවා කරන එක අපරාධය කියලා දැනෙන අයට. නැත්නම් මේවා කරන එක අපරාධය කියලා දැනෙන්නේ නැත්නම් එන කිසි ගැටලුවක් නැහැ තේරෙන්නේ. ඒකයි ඔබට කියන්නේ ඔබ තමයි මේක තෝරන්න ඕනේ. ඔබගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා ඔබ දැනගන්න ඕනේ. ඔබගේ ජීවිතේ නිකන් හාල්පාරු ජීවිතයක් නා. හාල්පාරු කියන්නේ මොකද්ද? හාල් හොදලා දාන වතුර. වටින්නේ නැහැ නේ. හාල්පාරු මක් කරනවා. වෙදි කල් දාන කණුල් හල්නවා. ඒව අර වැඩක් නැති ජීවිතයක් නං. ඒක ඔබ තීරණය කරන්න. මම තීරණය කරන්නේ. මට හිතෙන්නේ නම් පින්විතේ ඔබගේ ජීවිතය කියලා කියන්නේ මහා අග්‍ර ගන්න ජීවිතයක් කියලා. ඒකනේ මම මෙහෙම කියන්නේ. ඔබ තමයි පින්විතේ ඔබගේ ජීවිතය දාගෙන තියෙන මොනවටද? අර හාල් හොන්දල දාන වතුර ටිකට. ඒකල මෙහෙම කර කර ඉන්නේ. මට නම් ඔබගේ ජීවිතේ පින්විතේ ඔබ හිතනවටත් ඔබට හිතා ගන්න බැරි තරම් වටිනවා ඔබගේ ජීවිතේ. ඒකයි ඔබගේ ජීවිතේට පින්විතේ මෙන්න මේ අර්ථය ගෙනත් දෙන්න හදන්නේ. මේකෙන් උඩරිම ඵල නෙලන්න කියලා.
ඒක නිසා හිතන්න මේවා. දැන් මේකෙන් පස්සේ ඔබට මම ඔප්පු කර කර පෙන්නන්නම් මේ කාරණා වෙනසනේ මොනතරම් විකාර ස්වරූපී ජීවිතයක්ද ගෙවන්නේ කියලා. ඇත්තටම වෙනදෙනි අපිට හිතා ගන්න බෑ අපිත් අවුරුදු කෑ වගේ වහම. අදහන්න බෑ වෙනදෙනි මේ මේ හිත මහ පුදුම දෙයක් කියන්නේ. ඇත්තටම වෙනදෙනි අපිත් ලෝකෙක ජීවත් වුණානේ. අම්මා හිටියා තාත්තා හිටියා අයියා හිටියා අක්කා හිටියා ඥාති හිටියා යාළුවෝ හිටියා මේ ඔක්කොම පවුලක් හිටියා. වෙනේ හිතාගන්න බෑ. ඒක කියන ඔබ මේ දහම අවබෝධ අවබෝධ කරාට පස්සේ වෙනසනේ ඔබට තේරෙයි ඒව කොහොමද හිතෙන්නේ කියලා හිතට මේ. හිතේ තියෙන ඇත්ත ස්වභාවය ඔබ හරියට දැකගත්තට පස්සේ. හිතකට කොහොමද එහෙම හිතෙන්නේ කියලා එහෙම මට පවුලක් ඉන්නවා කියලා. එහෙනම් ඔබ එකපාර ඔබගේ දුවයි පුතයි දෙන්නත් එක්කම හිටියා නේද? හිටියද නැද්ද? ඔබගේ දුවයි පුතයි දෙන්නම වට කරගෙන ඔබ හිටියද නැද්ද? ඒකනේ වෙනද? මේක මහා පුදුම දෙයක් වෙනත. ඒ පුදුම දේ මොකක්ද කියන එක අපි ඔබට පෙන්වන්නම් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. මේ හිත මහ පුදුම දෙයක් කරන්න එපෙන් එතනේ. ඔය ටිකේ ඔය විදිහට පවත්වාගෙන යන්න. තනි කරම හිත විතරයි. මේකයි ඔබ මේවා තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙයි අපරාධය කියලා එපෙන් එතනේ මේ අතීත ජීවිතේ. ඒ ගත කරපු කාලේ නොදකින් කියලා හිතේ එපෙන් එතනේ. අපරාධය ඒ ගත කරපු කාලේ. දහම අවබෝධ කරලා බලන්න. ඔබේ හිතේ හදපු මේ මායාකාරී ස්වභාවය ඔබ හොඳට දකීපෙන් එතන. සානිකර මායාවක් ඇතුලේ ජීවත් වෙච්ච බව ඔබට අවබෝධ වුණොත් දැන් ඔබට අය අතාරින්න දෙයක් තියෙද? නැහැ. ඒක හැමදේම මේ මේ දහමේ තියෙන හාස්කම තමයි බෙන්ගෙතේ ඔබට අතාරින්න දෙයක් හදන්නේ දහම. සමහර දිනව දහම ඇහුවට පස්සේ අත ඇරෙනවා කියලා හිතනවා. ඇත්තටම අත ඇරෙනවා නෙමෙයි වෙනසනේ. ඔය අත ඇරෙනවා කියන්න පුළුවන්. ඒ අපි හිතමු මොකක් හරි එකක් අල්ලන් ඉන්නව මෙහෙම. ඒක මට මේක අතුරුදහන් වුණොත් අතමක් වෙනවද? අත වැටෙනවා නෙවෙයි මට වෙනදේ. ඔන්නෝම අත ඇරෙනවා. මේක අතුරුදහන් වෙච්ච ගමන් තේ. මොකද්ද ඔය අල්ලන් හිටියේ කියන එක ඔබ තේරුම් ගනින්ද වෙනදනේ? ආයෙ ඔබට අතාරින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මේක තනිකරම තියෙන තේරුම් ගැනීමේ වැඩක්. ඒක නිසා මේ දේශනාවල කියන ඒ කියන කරන කාරණා පිළිබඳව හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න ඔබ. ඒක තමයි ඔබ කරන ලොකුම ජයග්‍රහණය. හොඳට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අහනහන කොටස් ඔක්කොම තමන්ගේ ජීවිතේට දදා හොඳට බලන්න වෙනතුනි මේ කාරණාව. දැනුමට යන්න දෙන්න එපා මේක. අවබෝධයට යන්න දෙන්න. පුළුවන් තරම් අවබෝධයට යන්න දෙන්න. දැනුම කියන එක හරි පාඩු වැඩක්. ඊට පස්සේ පුළුවන් නම් මේවා නිතර සාකච්ඡා කරන්න හැංග. ඒකයි මේ ආරාමින විසුණු වහන්සේලාට මේ ආරාම වාසී සීල දෙනාට මේ විදිහට පුදුම වාසනාවක් උදා වෙලා තියෙන්නේ. දැන් අද මම මේ දේශනාවට වඩනකොට පින්වදෙනි මම දැක්ක ස්වාමින් වහන්සේලා පිරිසක් එකතු වෙලා පින්වදෙනි යම් කාරණාවක් සාකච්ඡා කරා. මේ මගේ මගේ කොහේ හරි කීප තුන් නමක් හතර නමක් එකතු වෙලා මේ වඩින ස්වාමින් වහන්සේලා තුන් නමක් එකතු වෙලා උන්වහන්සේලා වෙන්ගදේ දේශනා ගැදෙච්ච යම් කාරණාවෙන් හිටගෙන මිනිහ අර කොහොමද ඈවද විවද කොහෙද යන්නේ ඔය එහෙම කතා කරන්න ගිහී අය වෙන්ගදනේ අන්නේ එන්නේ වගේ වෙන්ගදනේ ඒ පැත්තේ අයිනකට වෙලා ඉඳගෙන අයිනකට වෙලා ඒ පිරිස කතා කරනවා මොකද හේතුව උන්වහන්සේට කතා කරන්න කාරණා ඕනේ තරම් තියෙනවා වෙන්ගදේ
තම තමන්ට වැටහිච්ච නැති කාරණා වැටහිච්ච කාරණා ආදි වශයෙන් පෙන්වසනේ මේ දේවල් ඔක්කොම කතා කර කර උන්වහන්සේලාගේ ජීවිතේ උන්වහන්සේලා පුදුම සතුටින් ගෙවන ওই ක්‍රමයේ යටතේ. ඒකයි මම ඔබට කියෙන්නේ පෙන්වදින බුද්ධ ශාසනය තරම් සතුටින් ඉන්න පුළුවන් තරම් තවත් නැහැ කියලා. හැබැයි අමතක කරන්න එපා. බුද්ධ භූමියේ හිටගෙන ඉන්න අයට විතරයි පෙන්වදින එළිලා ඉන්න අමාරුයි. එළිලා ඉන්න හරි අමාරුයි පෙන්වදින. ඒක නිසා බුද්ධ භූමියේ හිටගන්න ඇවිදෙලා. පොඩි කාලයක් එළිලා ඉන්න කමක් නැහැ ඇවිදෙලා. නමුත් පුළුවන් තරම් ඉක්මනට පෙන්වදින එළිලා ඉන්න අතු ඔක්කොම අතහැරලා දාලා බුද්ධ භූමියේ කෙලින් හිටගන්න. ඔබගේ ජීවිතේ පුළුවන් තරම් අරන් යන්න පින්තුනි සම්මා ආජීවයට. සම්මා ආජීවයට ගියොත් විතරයි පින්තුනි ඔබට ඔබේ ජීවිතෙන් පළක් තියෙන්නේ. නැත්තම් මේ මොනවා කර කර හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කරන හැම එකක් මොකක් කර කර හිටියත් පින්තුනි අන්තිමට ඔක්කොම මැරලා යනවද? මැරලා යනවා ජර. ගමනාන්තයක් නැති හැමෝම මොනවා කළත් කමක් නැහැ. අන්න ඒක ඔබගේ ඔළුවේ තියාගන්න පින්තුනි. ගමනාන්තයක් නැති හැමෝම මොනවා කළත් කමක් නැහැ කියන සංකල්ප. ඒ නිසා ඔබ උත්සාහයක් දරන්න ඔබට ගමනාන්තයක් හදාගන්න. ගමනාන්තයක් හදාගෙන පින්විතනි අන්නේ ගමනාන්තයට යන ජීවිතයක් හදාගන්න. දවසින් දවස මොහොතින් මොහොත උත්සාහයක් දරන්න පින්විතනි ගමනාන්තයට යන්න. ඔබව රවටෙන්න දෙන්න එපා. ඒ ගොඩක්ම දිනන පින්විතනි ඔබව රවට්ට ගන්නවා. ඔබව රවටෙන්න දෙන්න එපා පින්විතනි. ඔව් ඉතින් ඔය ගුරුහාමුදුරේ එහෙම කියනවා තමයි. නමුත් ඉතින් අපිට මේකක් තියෙනවනේ නේද? අපි ඒක කළා මයන්. ඒකයි. ඒකයි මම කිව්වේ පින්විතනි මම ඔබටම නෙමෙයි මේ කියන්නේ. මේක කියපු ගමන් ඇත්ත නෙවෙන්නම් මේක මම කරලා ඉවර කරනවාමයි කියලා අදිස්ථාන ගන්න 10 දෙනෙක් හරි ඉන්නවා පින්විතනි. අන්නේ 10 දෙනාට තමයි මම මේක කිව්වේ. ඔබට තියෙන අනුශ්‍රවණය කරන්න අනිත් පිරිසට. අනුශ්‍රවණයෙන් බන් ටික අහන්න තියෙන්නේ. මම ඔබට නෙමෙයි කිව්වේ ඒක නිසා මාතක තරහ වෙන්නත් එපා. නමුත් ඔබ රවට්ට ගන්න එපා පින්විතනි. ඔබම කල්පනා කරන්න ඔබ මේ මේ අද බණ ටික අහලා හවසට මෙහෙන් ඔබ රවට්ටගෙන එළියට බහින්නේ මේ සතිය මුරාවටම රැවටිලා ඉන්න. හැබැයි බින්දුල ඔබ මහ පුදුම වාසනාවන්තයි මෙච්චර දේවල් අහහත් මක් කරනවද? ඊළඟ සතියේ ආයි දේශනාවට එනවා. මොන හරි සසර ගනු දෙනවා කැතිය අපි අතර. ඉතින් කොහමද යා ඊළඟ දේශනාවටත් එනවා. ඊට පස්සේ ඒ ටිකත් අහනවා. නමුත් පින්විතනේ ඔබ හැම දෙස්ම මම කියන හැමෝම නෙමෙයි පින්විතනේ. හැබැයි මැජොරිටි එකක් එහෙම ඇති කියලා මට හිතෙනවා. කරන්න පින්විතනේ. තමන්ව රවට්ට ගන්නවා ඇසර. තමන්ව රවට්ටගෙන පින්විතනේ උත්සාහයෙන් වීරයන් අතාරිනවා. මෙතන මේ ගොඩ යන්න තියෙන උත්සාහය වීරිය අතාරිනවා පින්විතනේ. මම කියන්නේ අපරාධව කරගන්න එපා. ඒ අනුව උත්සාහයන් වීරයන් අතාරින්න එපා පෙන්ගෙදි මොනවා හරි ක්‍රමයකින් තමන් පුළුවන් තරම් තව ඉස්සරහට අරන් එන්න උත්සාහ කරන්න. මොකද මම මේ ටික කියන ටික ඔබට ඇහෙන්නේ තව ටික කාලයක් වෙනකන්. මෙතන හිස් වෙන්නේ නැති වෙන ක්‍රමයක් හදලා නේ තියෙන්නේ. මේ පුද්ගලයෙන්ගෙන් බණ අහන්න එන්න අවශ්‍යතාවයක් නැහැ නේ පෙන්ගෙදි කවුරුත් පුද්ගලයෙන්ගෙන් බණ කියලා જાතියක් නැහැ නේ. අවබෝධයට පත් වෙච්ච කවුරු බණ කිව්වත් මොන කටහඬ දහන්න දෙන්නේ ඔබ නැත්නම් බණ අහන්න දෙන්නේ. මොකක් අහන්න දෙන්නේ? බණ අහන්න. එහෙනම් මොන කටහඬින් බණ ගුවක් කමන්නේ නැහනේ. එච්චරයි. එහෙනම් මේ ධර්මාසනේ හිස් වෙන්නේ නැහැ කවදක්වත්. කවදක්වත් හේවත් තව අවුරුදු ගානකට හිස් වෙන්නේ නැහැ. මොකද ඔය පුටුව හිස් වෙනවනේ. ඔය ඇඟ හිස් වෙනව නේද? ඔය පුටුවත් හිස් වෙන එකක් නැහැ වෙනසනේ. ඔය ඇඟ හිස් වෙනව නේද? මොකෙන්ද? මොකෙන්ද? හිතෙන්. ඔය ඇඟ හිතෙන් හිස් වෙනව වෙලා හරි වෙනසනේ. Chapter close. ඒකයි මම පෙන්වන්නේ. දවසින් දවස ඒක වෙන්න සම්භාවිතාවය තමයි තියෙන්නේ මේක. ඒක නිසා ඔබව නිදහස් කරගන්න වීසේ සටන ඔබ නතර කරගන්න එපා මේක. කොහොම හරි ඔබව නිදහස් කරගන්න. ඒ සටන අතාරින්න එපා. අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි කරලා දෙන්නම්.